අපිට හැම දෙයක්ම ජීවිතේ වෙන්නේ මොකක් හරි මේ මොකක් හරි ඒක අපිට පේන හොඳක් තියෙනවා පින්වතුනි. පේන්නේ නැති හොඳක්. හැබැයි අපිට ඒක තෝරන්න බැ. සෝභා ධර්මයෙන් අපිට එන්නේ දේවල් ඒ කියන්නේ කර්ම විපාක හරි එහෙම එන්නේ පින්වතුනි අපිව මේ 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 දැන් මේ මොකද අපිට යම් මොකද ඒකට කියන්නේ මේ ආශිර්වාදයක් ඇත්තට ආශිර්වාදයක් කරන්න. වැඩි දින අපිට ඒක තේරෙන්නේ නැතිකොට අපි හිතනවා අනේ දැන් මට සමාජ කරලා බුද්ධකය වැඩි ඉන්නකොට. ඔය එනවා මේ කවුද මේ සමාජකය එනවා ඉතින් ගොඩක් නිතර එනවා ඇවිල්ලා ඉන්නවා ඒ ස්ථානවල ලොකු ප්‍රශ්න තියෙන අය. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා බුද්ධකය වීදී තවත් ප්‍රශ්න වැඩි වෙනවා හේයිදී. ඉතින් මට ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමී වංශ එක තායි එකපාරක් එක ලෝනා කෙනෙක් කියලා ස්වාමී වංශ you know we have come to buddhagaya and we came to overcome our problems but bante we have come to buddhagaya and we are having so much problems more problems api me buddhagayata awa api aave prashna visadaganna habai apita tawat prashna wenawa kiyala man puwak kalabala inn epa buddhagaya is like a hospital your karma is been operated denatanne buddhagaya hospitalayak wage එහෙම තමයි පින්වතුනි. ඔගලන්ගේ කර්මය ඔපරේට් වෙනවා දැන් කියලා. ඔව් පින්වතුනි. ඒක බුදුන් අරමුණු කරන් යනකොට පින්වතුනි බුදුගුණ වලින් හරි බුදුහාඳුගේ භූමියකට හරි යනකොට පින්වතුනි යම් දේවල් වෙනවා. බුදුහාඳු කියන්නේ මේ විශ්වයේ තියෙන මේ ලෝකයේ තියෙන පවිත්‍රම දෙයක්. ඒ පවිත්‍රම දේ තුලින් හිතන නරකයි භාග්‍යතුන් වහන්සේගේ දේශී දේහය එහෙම නැති වුණා ඊට පස්සේ ඉවරයි කියලා නෑ. ඒක තාමත් රැව් දෙනවා පින්වතුනි. මම කියන්න කැමති සමාහෙලට මම ඔය කැලේ ඇස්සේ වඩින වෙලාවේදී සමාහෙලට අර මම කමටහනක් තොරව අදත් මම එහෙම ටිකක් වැඩි අර මේ ඇබර්ජින්ස් ලගේ අර කැලේ එහෙම යනකොට මේ අපේ මහත්තුරුත් බලන්නද සොයිවස කැලේ ඇස්සෙන් පැන පැන වඩිනවා කියලා. නේද? කොහේ මහත්තුරු නැහනේ පෙන්නේ. මොකද උනේ? එහම මාව වඩම්මන මහත්තුරු කියලා එළියට වෙලා මොකද ඉතින් මට කැලේ පුරුදු නිසා මට ඉක්මනට ඒ වැඩේ යන්න මෙම්මෙම පඳුරු වස්සෙන් මමත් ඇබර්ජින් කෙනෙක් වගේ තමයි කොහොම හරි සමහරට එහෙම වඩින වෙලාවල් තිබ්බා. ඒ කියන්නේ ගොඩක් දුර වඩින්න ඕනේ පින්වතුනි. මම අර ඒක හිත ගන්න මිනිස්සු වාසෙන් ගොඩක් ඈත් වෙනවා ඒ ලකල්ස් කඳු වැටිය පැත්තේ. ඒ යන කාලේ අපි අර ෆොරෙස්ට් එකෙන් කරපු ලකුණු තිබ්බා. ගහෙන් ගහට එහාට එහාට. ඔය කළු පහන කියලා පැත්තක් දක්වා මම මොමම ඒ වඩින වෙලාවට පස්සේ මට තේරුණා මට මහන්සි දැන් අර භාවනා ශක්තියක් නැතුව වඩින්න ටිකක් අමාරුයි. එතකොට තමයි මම සීපත් කරේ මට මේ කසාවද මේ චීවරේ මේ විනය ශික්ෂාපද මේ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ දුන්න දේවල්. එතන භාග්‍යවතුන් වහන්සේ දුන්න දේවල් මම දරාගෙන ඒවා ප්‍රැක්ටිස් කරනකොට භාග්‍යවතුන් වහන්සේ එතන ජීවමානව ඉන්නවා. ඕක ආවර්ජනය කරනවත් එක්කම පින්වතුනි මන් දන්නේ මම සාමාන්‍ය අපේ අම්මා නම් එහෙම කෙනෙක් මම මෙහෙම නිකන් මැවිලා බලන ඒවා එහෙම වෙන්නේ නැහැ. දෙවිවරු පේනවා එහෙම නැහැ. මගේ දායකයන්ට වෙනවා වැඩි. ඒගොල්ලන් මේ මගේ ගම මොනාරි සුරංගනාව අරගොල්ලන් ගැන දකින්න මට මොනවත් පේන්නේ නැහැ එහෙම දෙයක්. ඒගොල්ලන් මට වඩා සයිකික් මම හිතනවා. මට පේන්නේ මෙහෙමයි සමහර අනිත්‍යතාවය මම මෙනී කරනවා. ඒ වගේ දේවල් තියෙනවා හිතේ. ওই කරුණා මෛත්‍රියයි. කොහොම හරි එහෙම වඩිනකොට පින්වතුනි මෙහෙම මෙතන මෙහෙම බුදුවරයෙක්ගේ මේ බුදුහා ඒක මහා කැලේ ඉතින් ඒක මොලේට මොනාරි වෙනවද මන් දන්නේ කවුරුත් නැ මෙහෙම මේ රූපයක් මට දැනෙනවා ළඟ ඉන්නවා වගේ අර හැබැයි හිතුවා මම මේ චීවරේ පාත්‍රේ මේවා තියෙනවා මා ශික්ෂාපදත් මෙහෙම රැකගෙන වඩිනවා එහෙම කියලා ඔහොම හිතනවත් එක්කම අර වගේ ඒකත් එක්කම හයියට ධෛර්යයක් ආවා අර හිතේ මහන්සි ගතිය චුට්ට චුට්ට ඒකන හිත හිත එනකොට බයක් නැ බය නම් කොහොමද තිබුණේ මං ඇතුළ වෙනකොට හැබැයි අර තිබ්බ තෙහෙට්ටුව මහන්සිය නැති වෙලා හිතේ චිත්ත ශක්තිය වැඩි වෙගෙන වැඩි වෙගෙන අර නිකන් සක්මණකින් වගේ වඩින්න පටන් ගත්තා. ඉතින් ඒක හරි ඉම්පෝටන්ට් කවර් එක්සෑම්ස් වලට යනවනම් ලොකු ප්‍රශ්න ඔපරේෂන්ස් වලට යනවනම් තව මොන හරි දේවල් තියෙනවනම් ඒක හරි ඉම්පෝටන්ට් වෙනවා.